आय बोवन आदरणीय दुए पुते जीवित कियान्नी हरि अपूर्व सितुवम हैबै ए सितुवम लस्सनट पाट कलोत तमाई ओगोलंगे ए जीविते लस्सन वेन्नी इतिं मे जीविते लस्सनट पाट करनवा वगेम दुए पुते ए जीविते पाट करनकोट अपि गैलपिन वर्ण रटावन तोरगन्नोनी ए जीविते गैलपिन वर्ण रटावन तोरगन्ने अपिम तमाई अपे जीविते लस्सनट पाट करन्न नं अपि हरियटम अंदुरगन्न ओनी दुवे पुते अपिट गैलपिन्नी मुन वगे पाटद कियला इतिं ओगोल्लन्ट दैन हितनवा ऐति अपे जीविते कोहोमद वर्ण वलिन पाट करन्न कियला ऐत्तटम दुवे पुते जीविते अपि पाट करन्ने वर्ण वलिन वगेम अपे हेकियावन दक्षतावयन् हा कुशलतावयन् वलिन अपे हेकियावन दक्षतावयन कुशलतावयन अपि होंदट दिवुनु करगेन अपे जीविते गैलपेन विधियट पाठ करगत्तो तमई अपिट जीविते लस्सन सुंदर सितुवमक बवट पत्वेन्नी इतिं अपोस सामान्य पेल विभागय संधा सूदानम वन मे दुवल पुताला दैन होंदटम दन्नव ऐति ओबे विभागय ओबे जीविते लस्सन सितुवमक करन्न कोई तरम दुरट वेदगत्द कियला ඒ වගේම තමයි දුවේ පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ වගේම උසස් පෙළ විභාගයටත් ඔබ සුදුසුකම් ලබන්නේ මේ විභාගයේ ප්‍රතිඵල මත ඔබ වැඩියෙන්ම මතක තියාගත යුතු දේ තමයි ඔබ ඉතා හොඳින් සමත් වුණොත් ඔබට හොඳ මාවතක් තියෙනවා යන්න ඒ වගේම තමයි ඔබට කැමැති කැමැති විදිහේ විෂය ධාරාවන් ඔබ ආස කරන විෂය ධාරාවන් වෘත්තීය පාඨමාලාවන් මේ හැම දෙයක්ම ඔබට ළඟා කරගන්න පුළුවන් ඉතාම හොඳ යතුරක් ඔබට හම්බ වෙනවා ආදරණීය දුවේ පුතේ ඔබ හොඳටම දන්නවා ඕගොල්ලෝ ඉතාම හොඳින් අපස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වුණොත් ඔබට කැමති විදිහට උසස් පෙළ විෂය ධාරාවන් තෝරගන්න පුළුවන් කියලා ඒ වගේම තමයි ඔබ හොඳින් අපස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය ධාරාවන් හොඳින් සමත් වුණොත් ඔබට පුළුවන් වෙනවා ඔබ කැමති විදිහේ වෘත්තීය පාඨමාලා උසස් අධ්‍යාපන අවස්ථා වගේ විශාල අවස්ථාවන් රාශියකට මුහුණ දෙන්න. ඒ වගේම ඔබට කැමති විදිහේ දොරටු අරගන්න යතුරු විශාල ප්‍රමාණයක් ඔබට ලැබෙනවා. හැබැයි ඒ යතුරු වලින් ඔබ කැමති යතුරු තෝරගන්න පුළුවන් වෙන්නේ ඔබ හොඳින් විභාගය සමත් වුණොත් පමණයි. ඉතින් ආදරණීය දුවේ පුතේ ඕගොල්ලෝ හොඳින් විභාගය සමත් වෙනවා වගේම අපොස උසස් පෙළ සඳහා හොඳ විෂය ධාරාවක් තෝරගන්න ඔබට ගැළපෙන විෂය ධාරාවක් තෝරගන්න ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඕගොල්ලෝ දන්නවා අපොස උසස් පෙළ විෂය ධාරාවන් තෝරගන්න සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලපාන බව. අන්න ඒ නිසා තමයි මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන මේ පුංචි දුවල පුතාලට අපි අද අපොස උසස් පෙළ විභාගයේ සඳහා විෂය ධාරාවන් තෝරගන්න පුංචි මග පෙන්වීමක් කරන්න හිතුවේ. මොකද දැනටමත් ඔබට පුංචි හරි අදහසක් ඇති මම අපොස උසස් පෙළ විභාගයේ සඳහා මෙන්න මේ විෂය ධාරාවන් තමයි තෝරගන්නේ. මට අනාගතේ මෙන්න මේ වගේ තැනකට තමයි යන්න ඕනි කියලා. හැබැයි දුවේ පුතේ ඔබ තවදුරටත් දැනගත යුතුයි. යම් යම් පාඨමාලා හදාරනකොට ඔබට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂය ධාරාවන් අවශ්‍ය වෙනවා. ඒ විෂයට ලබා ගන්න සාමාර්ථය අවශ්‍ය වෙනවා. සමහර විට සම්මාන සාමාර්ථය අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා දුවේ පුතේ මම හිතන්නේ මේ දැනුවත් කිරීම පුංචි ඔබට බර වැඩි නැතුව ඇති. හොඳයි අපි තවදුරටත් සලකා බලමු අපොස උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීම සඳහා මේ දුවල පුතාලා සලකා බලන්න ඕනි කරුණු මොනවද කියලා. පළවෙනි මේක දැන් මේ දුවල පුතාලාට දැනෙන්නේ මගේ කැමැත්ත තමයි පළවෙනි මේක කියලා. ඔව් දුවේ පුතේ ඔබේ කැමැත්ත තමයි පළවෙනි එක. අපිත් කැමති ඔබත් කැමති වඩාත්ම ආස විෂය ධාරාවකින් අපස උසස් පෙළ සමත් වෙන්න ඔබට හැකියාව ධෛර්යය තියෙන බව මට හොඳටම විශ්වාසයි. ඒ නිසා ඔබේ කැමැත්ත ගැන පළමුවෙන් අවධානය යොමු කරන්න. හැබැයි දුවේ පුතේ තව දෙයක් ඔබ මතක තියාගන්න ඕනේ. මොකද අපේ කැමැත්ත බොහෝ දේවල් වලට තිබුණට අපේ කැමැත්ත අනුව අපට වැඩ කරන්න හම්බ වෙනකොට අපිට ටිකක් අමාරුකම් ඇති වෙනවා. දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර දේවල් වලට දක්ෂතාවය නැති නිසා අපිට පසුබෑමකට ලක් වෙන්න
අවස්ථාව ලැබෙනවා මෙන්න මේ නිසා මේ දුවල පුතාලා හොඳින් තේරුම් ගත යුතු දේ තමයි මගේ කැමැත්ත විතරක් හිතලා අපොස උසස් පෙළ විෂය ධාරාවන් තෝරගන්න එපා ආදරණීය දුවේ පුතේ ඕගොල්ලෝ ඔගලගේ හැකියාව ගැන ඔබේ දක්ෂතාවය ගැන පොඩ්ඩක් හිතන්න ඕනි කියලා ඉතින් ඔබේ දක්ෂකම හැකියාව ගැන මිනිස්පල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විදිහට අපි ළඟට ආවොත් මේ අපේ වෘත්තීය මාර්ගෝපදේශන සේවය ලබන්න ඔබේ කැමැත්ත දක්ෂතාවය අගය කරලා ස්වයං පරීක්ෂණයකට ලක් කරලා ඔබටම තේරුම් ගත හැකි විදිහට අපි ඔබට සහාය වන්න පුළුවන්. නමුත් අපි මේ පුංචි දැනුවත් කිරීම ඔබට කියන්නේ ඔබටම තීරණ ගන්න පුළුවන් විදිහට ඔබේ හැකියාවන් දක්ෂතාවයන් ගැන යම් හැඟීමක් ඇතුව මේ උසස් පෙළ විෂය ධාරාවන් තෝරගන්න කියලා. එතනදී ඔබට ඔබේ ගුරු මහත්ම මහත්මීන්ගෙන් ඔබේ දෙමව්පියන්ගෙන් ඒ වගේම ඔබට වඩා වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් ගොඩක් උදව් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබේ කැමැත්ත ඔබේ හැකියාව ගැන හිතනවා වගේම දුවේ පුතේ ඔබේ අගය කිරීම පද්ධතියක් තියෙනවා. දැන් ඔබ දන්නවනේ ඔබ කොයිතරම් දේවල් වලට කැමති වුණත් කොයිතරම් හැකියාවන් තිබුණත් ඔබට තියෙනවනේ මම මේක කරන්න ඕනේ නම් මම කරනවා නැත්තම් මම මේකට කරන්න කැමති නෑ. මේක මට පුළුවන්. ඒ වුණාට මම මේ වගේ දේවල් කරන්න කැමති නෑ. අන්න ඒ වගේ ඔබේ හිතේ යම් යම් අදහස් තියෙනවනේ දුවේ පුතේ මම මේක කළොත් මේක මට වටින්නේ නෑ. ඒ වගේම තමයි මේ දේ කරන්න මම හරි ආසයි. මම ගොඩාක් දේවල් වලට කැමති. හැබැයි මම හරි ආසයි මගේ රට ජාති ආගම වෙනුවෙන් වැඩ කරන්න. මෙන්න මේ වගේ වටිනාකම් තියෙනවනේ ඔබ ගාව. අගය කිරීම තියෙනවනේ. අන්න ඒ වගේ ඔබ හිතන්න ඕනේ මේ උසස් පෙළ විෂය ධාරාවන් තෝරගෙන මම කවදා හරි අනාගතේ යම් රැකියාවකට යනවා නම් ඒ රැකියාවෙන් මට මෙන්න මේ දේවල් කරන්න පුළුවන් විදිහේ විෂය ධාරාවක් තමයි මම තෝරගත යුත්තේ කියලා. තව දෙයක් ඔබ සලකා බලන්න ඕනේ. ඒ තමයි දුවේ පුතේ මේ රැකියාව වෙළඳපොලේ ස්වභාවය. දැන් ඔබ දන්නවා ඔබේ අම්මලා තාත්තලා කොයි විදිහටද මේ උසස් පෙළ විෂය ධාරාවන් හදාරන්න ගත්තේ කියලා. ඔබ දන්නවා ඔබේ දෙමව්පියන් මොන වගේ හේතු කාරණා උඩද ඒගොල්ලන්ගේ විෂය ධාරාවන් තෝරගත්තේ කියලා. ඒ වගේම ඔබේ සහෝදර සහෝදරියන්ුත් ඒක තෝරගත්තේ කොහොමද කියලා ඔබ අත්දැකීමෙන් සමහර විට අහලත් ඇති. නමුත් මේ දුවල පුතාලා අද ඉන්නේ 21 වන සියවසේ. ඔබට තොරතුරු ගලා එන විවිධ මාර්ග තියෙනවා. ඔබේ ඇඟිලි තුඩු අභියස, ඔබේ ඉන්ටර්නෙට් පහසුකම්, ඔබේ පරිගණක පහසුකම් ඔබට තිබෙනවා. ඔබේ තොරතුරු තාක්ෂණය ගොඩක් දැන් දියුණුයි. ඒ නිසා ඔබට ඕන තරම් දැනුම ලබා ගැනීමේ තොරතුරු තියෙනවා. මේ රැකියාව වෙළඳපොලේ කොහොමද දුවේ පුතේ එක එක්කෙනා තම තමන්ගේ භූමිකාවන් හඳුනාගන්නේ? මේ පුංචි දුවල පුතාලා මම දන්නවා තොරතුරු තාක්ෂණය අතින් ඉතාම ඉහළයි කියලා. ඉතින් අන්න ඒ නිසා මේ දුවල පුතාලට පුළුවන් සමන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම උපයෝගී කරගෙන රැකියාව වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ මොන වගේ රැකියාවන් වලටද, අලුතෙන් ආරම්භ වෙලා තියෙන්නේ මොන වගේ රැකියාවද, මෙතෙක් කල් බිහි වුණාට දැනට ටික ටික අයින් වෙලා යන රැකියාව අවස්ථා මොනවද, මෙන්න මේ සියලුම දේවල් මේ ආදරණීය දුවල පුතාලා ඉන්න ගමන් සොයා බලන්න. එහෙමත් හොයලා ඔබේ උසස් පෙළ විෂය ධාරාව ඔබට තෝරගන්න පුළුවන්. හොඳයි, අපි දැන් කතා කරමු දුවේ පුතේ ඔබලාට තෝරා ගන්න තියෙන උසස් පෙළ විෂය ධාරාවන් මොනවද කියලා. පළවෙනිම දේ තමයි ඔයගොල්ලෝ අහලා ඇති මේ භෞතික විද්‍යා විෂය ධාරාව. අර ඔයගොල්ලෝ කියන්නේ මැත්ස් කියලා, අන්න ඒක. ඊගාවික තමයි ජීව විද්‍යා විෂය ධාරාව. වාණිජ විෂය ධාරාව ඊගාවට කරන්න පුළුවන්. ඊගාවට තාක්ෂණ විද්‍යාව කරන්න පුළුවන්. දැන් තාක්ෂණ වේදය කියලා කියන්නේ ටෙක් කියලා කියන්නේ මේ දුවල පුතාලා අන්නේ විෂය ධාරාව තමයි තාක්ෂණ වේදය කියන්නේ. ඒකෙදී ඕගොල්ලන්ට ඉංජිනේරු තාක්ෂණ වේදය සහ ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන විෂයන් දෙකෙන් කැමති විෂයක් තෝරගන්න පුළුවන්. ඊගාවට කලා විෂය ධාරාව හදාරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ බලන්න මේ කලා විෂය ධාරාව කිව්වහම එක ටිකක් සංකීර්ණයි. සමහර දුවල පුතාලා හිතනවා ඇති කලා විෂය ධාරාවෙන් හැදෑරුවාම අපිට වැඩිය ලොකු රැකියාව වෙළඳපොලක් නැහැ කියලා. හැබැයි එහෙම හිතන්න එපා දුවේ පුතේ. කලා විෂය ධාරාව වුණත් ඔබේ හැකියාව ලැබියාව සහ දක්ෂකම තියෙනවා නම් ඔබට ඉතාම හොඳ අවස්ථා ගණනාවක් තියෙනවා. දැන් බලන්න භාෂා, సౌందర్య, කලා උපාදි ඒ වගේම ආගම් පැත්තෙන් ඔබට ඉහළටම යන්න අවස්ථාව තියෙනවා. මම ඊගාවට ඔබට කතා කරන්නේ පොදු විෂය ධාරාව ගැන. මේ පොදු විෂය ධාරාව ගැන ඔබට පැහැදිලි කරලා කියනවා නම් ඔබ දන්නවා ඇති ඔබ ගණිත, විද්‍යා, වාණිජ, ජීව විද්‍යා
විද්‍යා මේ කුමන අංශයකටවත් කැමති නැති වුණාට ඒ ඒ විෂය ධාරාවල තියෙන විෂයන් වලට ඔබ කැමති ඇති. ඉතින් ඔබට හැකියාව තියෙනවා දුවේ පුතේ මේ විෂය ධාරාවලින් ඔබ කැමති විෂයන් තුනක් තෝරාගෙන පොදු විෂය ධාරාව යටතේ විභාගයට මුහුණ දෙන්න. එහෙම වුණොත් ඔබට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් ඔබට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. උපාධි පාඨමාලා 23ක් ඔබට හඳුන්වා දීලා තියෙනවා මේ විෂය ධාරාව යටතේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ඊගාව එක තමයි දුවේ පුතේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන අවස්ථාව. ඉතින් ඔබ කුමන විදිහට විභාගය සමත් වුණත් ඔබට මේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන්. ඒ විෂය ධාරාවට සහභාගී වෙන්න පුළුවන්. අපි දැන් මේ විෂය ධාරාවන් පිළිබඳව වෙන වෙනම ඔබත් එක්ක කතා කරමු. හොඳයි මම මුලින්ම කතා කරනවා භෞතික විද්‍යා විෂය ධාරාව ගැන. භෞතික විද්‍යා විෂය ධාරාව හදාරන ඕගොල්ලන්ට විෂයන් තුනක් හදාරන්න පුළුවන්. ඒ විෂයන් තුන තමයි භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව. මෙන්න මේ විෂයන් තුන ඕගොල්ලෝ තෝරගත්තොත් ඕගොල්ලන්ට ඉංජිනේරු පීඨයට යන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ අපි කියමු ඕගොල්ලන්ට රසායන විද්‍යාව ටිකක් අපහසුයි කියලා. අන්න ඒ වගේ දුවල පුතාලට රසායන විද්‍යාව අයින් කරලා ICT එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය කියන විෂය ඒකට එකතු කරගත්තොත් ඔබට ඉංජිනේරු පීඨයට ඇතුල් වීමට අවස්ථාව නැති වුණත් වෙනත් උපාධි පාඨමාලාවලට ඇතුල් වෙලා උපාධියක් ලබා ගන්න පුළුවන්. හොඳයි අපි ඊගාවට බලමු ජීව විද්‍යා විෂය ධාරාව ගැන. දැන් ඕගොල්ලෝ ගොඩක් ආසයිනේ බයෝ කරන්න, බයෝ කරලා වෛද්‍යවරයෙක් වෙන්න. ඉතින් එහෙම කරනවා නම් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ඒ වගේම භෞතික විද්‍යාව කියන විෂයන් තුන ඔබ තෝරගන්න ඕනේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීම සඳහා. හැබැයි යම් කිසි දරුවෙකුට අවශ්‍ය නම් වෛද්‍ය විද්‍යාලයට යන්න නැතුව වෙනත් ජීව විද්‍යාවට සම්බන්ධ ගොඩක් පාඨමාලා තියෙනවනේ. සාගර විද්‍යාව සම්බන්ධ, පරිසරය සම්බන්ධ, රසායන විද්‍යාව සම්බන්ධ, බෙහෙත් හේත් සම්බන්ධ, මේ වගේ අතිවිශාල විෂයන් පරාසයක් තියෙනවා දුවේ පුතේ ජීව විද්‍යා අංශයෙන් ඔබ උසස් පෙළ හැදෑරුවොත්. කෘෂිකර්මයේ වගේ අවස්ථාත් ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ දුවල පුතාලට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරලා ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ කෘෂි විද්‍යාව හදාරලා ඉදිරියට යන්න පුළුවන්. අපි ඊළඟට බලමු දුවේ පුතේ වාණිජ විෂය ධාරාව කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ වාණිජ විෂය ධාරාවේ තියෙන ප්‍රධානම විෂයන් තුන තමයි ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව කියන විෂයන් තුන. ඕගොල්ලෝ කැමති නම් මේ විෂයන් තුනම ඕගොල්ලන්ට හදාරන්න පුළුවන්. ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්, බදු නිලධාරියෙක් වෙන්න, විගණන නිලධාරියෙක් වෙන්න, ගිණුම් ලිපිකරුවෙක් වෙන්න, මේ වගේ දැනට තියෙන රැකියාව වෙනද පොලේ තියෙන රැකියා අවස්ථා ගණනාවකට වාණිජ විද්‍යා විෂය ධාරාව හදාරලා ඔබට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මේ වාණිජ විද්‍යා විෂය ධාරාව හදාරලා වෙනත් වෘත්තීය පුහුණු පාඨමාලා පවත් ඒවටත් සහභාගී වෙලා උසස් අධ්‍යාපනය ලැබලා ඔබට ඉතාම ඉහළට යන්න බය නැතුව අවස්ථාව තියෙනවා. එතකොට මේ දුවල පුතාල වාණිජ විෂය ධාරාව හදාරනවා වගේම මේ ඉහත දැක්වූ විෂයන් තුනෙන් දෙකක් විතරක් තෝරගෙන ඔබට කැමතිනම් මෙන්න මේ විෂයන් වලින් ඔබට එකක් තෝරගන්න පුළුවන්. අපි බලමු මොනවද මේ විෂයන් කියලා. පළවෙනි එක තමයි ව්‍යාපාර සංඛ්‍යානය, භූගෝලය, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, ඒ වගේම තර්ක ශාස්ත්‍රය, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ වගේ භාෂාවන්, කෘෂි විද්‍යාව, සංයුක්ත ගණිතය, මෙන්න මේ වගේ ICT තෝරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අමතර විෂයන්ගෙන් එකක් තෝරගෙන වාණිජ විෂය ධාරාව යටතේ මේ දුවල පුතාලට පුළුවන් අධ්‍යාපනය හදාරලා අපොස උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට යන්න. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට නොතේරුණත් වෘත්තීය පුහුණු අවස්ථා මගින් තමන්ගේ දැනුම දියුණු කරගෙන හොඳ වෘත්තියකට පිවිසෙන්න. අපි ඊළඟට බලමු දුවේ පුතේ තාක්ෂණ වේදේ කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම තාක්ෂණ වේදේ යටතේ අපිට ජෛව පද්ධති තාක්ෂණ වේදේ සහ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂයන් දෙක තෝරගන්න පුළුවන්. ඉතින් මේ විෂයන් දෙකෙන් කැමති එකක් තෝරගන්න ඕගොල්ලන්ට පුළුවන්. හැබැයි ඉංජිනේරු තාක්ෂණ වේදය කියන එක ඔබ තෝරාගත්තොත් ඔබට තාක්ෂණය සඳහා විද්‍යාව කියන විෂය හදාරන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියන විෂය ඔබ තෝරාගත්තත් ඔබට තාක්ෂණය සඳහා විද්‍යාව කියන විෂය අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. ඒ විෂයන් දෙක තෝරගත්තට පස්සේ තුන්වෙනි විෂය හැටියට
ඔබට මෙන්න මේ විෂයන්ගෙන් එකක් තෝරගන්න පුළුවන්. අපි බලමු මේ විෂයන් මොනවද කියලා. ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, ආර්ථික විද්‍යාව, භූගෝලය, ගිනුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය. ඉතින් බලන්න තාක්ෂණ වේදයේ හැදෑරුවත් ඔබට ගිනුම්කරණය වුණත් අවශ්‍ය නම් ඉගෙන ගන්න පුළුවන්. මේකෙන් ඔබට තේරෙන්නේ කුමක්ද? මේ රැකියා ලෝකය කියන්නේ විවිධ එකක්. මම ඒකයි ඔබට කිව්වේ ඔබේ හැකියාව, දක්ෂකම, කැමැත්ත වගේම දුවේ පුතේ රැකියා ලෝකයේ දැන් තියෙන රැකියාවන් මොනවද? මේ පුංචි දුවලා පුතාලට මේව හොයන්න ඉච්චර අමාරු නැහැ. අන්න ඒ නිසා මේ දේවලුත් හොඳට අඳුරගෙන ඔබේ රැකියා අවස්ථාව මොකද්ද කියලා හොඳින් අවබෝධ කරගෙනම ඔබ උසස් පෙළ විෂය ධාරාවට මුහුණ දෙන්න ඕනේ. උසස් පෙළ විෂය ධාරාව තෝරගන්න ඕනේ. අපි බලමු ඊගාවට මොනවද කතා කරන්න කියලා. මම ඊගාවට ඔබත් එක්ක කතා කරන්නේ කලා විෂය ධාරාව ගැන. දැන් ගොඩක් අය හිතනවානේ මේ කලා විෂය ධාරාව කියන්නේ හරිම සරල එකක්, ඒක එච්චර වටින්නේ නැහැ කියලා. එහෙම නෑ දුවේ පුතේ. මේ කලා, වාණිජ, විද්‍යා, ගණිත මේ ඕනම අංශයක් ඉතාම වටිනවා. කල යුත්තේ ඔබේ හැකියාව, දක්ෂකම අනුව ඉහළ ප්‍රතිඵල, උසස් ප්‍රතිඵල ලබා ගන්න. එහෙම උසස් ප්‍රතිඵල ලබාගෙන වෘත්තීය පුහුණු අවස්ථා වලින් ඔබේ දක්ෂකම් තව තවත් දියුණු කරගෙන ඔබට හොඳ රැකියා අවස්ථාවකට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම ඔබට උසස් අධ්‍යාපන අවස්ථා දිනා ගන්න පුළුවන්. ඒ සඳහා උපරිම අවස්ථාව දැන් අපේ රටේ තියෙනවා. සමහර වෙලාවකට මේ දුවල පුතාලා හිතනවා ඇති උසස් පෙළ සඳහා සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන එක හරිම තරගකාරී දෙයක්. ඉතින් අපි කොහොමද උසස් පෙළ සඳහා ඉසෙට් ගෝ එක උපරිමෙන් අරගෙන විශ්වවිද්‍යාලයට යන්නේ? එහෙම හිතන්න එපා දුවේ පුතේ. ඉසෙට් ගෝ එක අරගෙන ජාතික විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙනවා වගේම තව විකල්ප අවස්ථා ගණනාවක් ඔබට තියෙනවා. ඒ නිසා ඔබ කල යුත්තේ ඔබට හැකි දක්ෂකම තියෙන ආස හිතෙන හොඳම අවස්ථාවෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න. ඉන්පසු ඔබේ පාර හරිම පැහැදිලි. අපි කලා විෂය ධාරාව ගැන කතා කරමු. කලා විෂය ධාරාව කොටස් හතරකට බෙදලා තියෙනවා. මොනවද ඒ කොටස් හතර? අපි බලමු. සමාජීය විද්‍යා විෂයන් තියෙනවා, ආගම් හා ශිෂ්ටාචාර තියෙනවා, ඒ වගේම භාෂා විෂයන්ගෙන් ඉස්සරහට යන්න පුළුවන් අර ඔගොල්ලෝ ලැන්ග්වේජස් කියලා කියන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ సౌందර්ය පැත්තෙන් ඔගලන්ට ඉස්සරහට යන්න පුළුවන්. సౌందර්ය කිව්වහම ඔගොල්ලෝ දන්නවා චිත්‍ර, නැටුම්, සංගීත, නාට්‍ය හා රංග කලාව වගේ දේවල්. අපි මේ ගැන තව චුට්ටක් කතා කරමු. දැන් බලන්න මේ සමාජීය විද්‍යා විෂයන් කියන්නේ මොනවද කියලා. මෙතන විෂයන් රාශියක් තියෙනවා දුවේ පුතේ. ඕගොල්ලන්ට මේ විෂයන් වලින් ඕනෑම විෂයන් තුනක් තෝරගන්න පුළුවන්. ඕනෑම විෂයන් තුනක් තෝරගෙන මේ සමාජීය විද්‍යා විෂයන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. දැන් බලන්න ආර්ථික විද්‍යාව, භූගෝලය, ඉතිහාසය, ගෘහ ආර්ථික විද්‍යාව, කෘෂි විද්‍යාව, සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනය, ගිනුම්කරණය, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, මේ වගේ දුවේ පුතේ ඕනෑම විෂයක් ඔබට තෝරගන්න පුළුවන් කලා විෂය ධාරාවෙන්. මේ විෂයන් තෝරගත්තාම මේ දුවල පුතාලට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගිහිල්ලා ආර්ථික විද්‍යාව වගේ තනි විෂයක් වුණත් විශේෂ උපාධියක් විදියට හදාරලා ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ මේ වගේ විෂයක් හැදෑරුවොත් ඔබට බැංකුවකට උනත් යන්න පුළුවන්. ඔගොල්ලෝ හිතන්න එපා වාණිජ විද්‍යා විශේෂයෙන් ඉගෙන ගත්තොත් විතරයි බැංකුවලට යන්න පුළුවන් කියලා. නමුත් ඔබට කලා විෂය ධාරාව හදාරලා උනත් ඔගොල්ලන්ට රටේ තියෙන ප්‍රධාන පෙළේ බැංකු එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි සමාජීය විද්‍යා විෂයන් ගැන කතා කරනකොට මම ඔබට කිව්වා මේ තියෙන ඕනෑම විෂයන් තුනක් ඔබට හදාරන්න පුළුවන් කියලා. එතකොට මම ඔබට මේ විෂයන් මෙතන 10ක් මම කතා කළා. ඒ වගේම තව තාක්ෂණවේදී විෂයන්ගෙන් එකක් වුණත් දුවේ පුතේ ඔබට තෝරගන්න පුළුවන් මේ කලා විෂය ධාරාවේ සමාජීය විද්‍යා විෂයන් දෙකක් තෝරගෙන තාක්ෂණවේදී විෂයන්ගෙන් එකක් වුණත් ඔබට තෝරගන්න පුළුවන්. මේ සමාජීය විද්‍යා විෂයන් තෝරගෙන ඔබට වෙනම විශේෂ උපාධි ලබා ගන්න පුළුවන්. අපි බලමු ඊගාවට කලා විෂය ධාරාවේ ආගම් හා ශිෂ්ටාචාර කියන කොටස. ඔබට අර මුලින් පෙන්වූ සමාජීය විද්‍යා විෂයන්ගෙන් දෙකක් තෝරගෙන ඊගාව තුන්වෙනි විෂය විදිහට ඔබට මේ ආගම් හා ශිෂ්ටාචාර කියන කොටසෙන් විෂයක් තෝරගන්න පුළුවන්. එතකොට මේ ආගම් හා ශිෂ්ටාචාර කොටසේ තියෙනවා දුවේ පුතේ බුද්ධ ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ධර්මය, ඒ වගේම ඉස්ලාම් ධර්මය. ඒ වගේම මේක ශිෂ්ටාචාර කියලා විෂයන්
හතරක් පහක් උගන්වනවා බෞද්ධ ශිෂ්ටාචාරය ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය හින්දු ශිෂ්ටාචාරය මෙන්න මේ විදිහට ශිෂ්ටාචාර තියෙනවා හැබැයි මේ දුවල පුතාලට බුද්ධ ධර්මය තෝරගත්තොත් බෞද්ධ ශිෂ්ටාචාරය දෙවෙනි විෂය විදිහට තෝරගන්න බෑ ඔබ කැමති නම් මේ කොටසින් විෂයන් දෙකක් තෝරගෙන සමාජීය විද්‍යා විෂයන්ගෙන් එකක් තෝරගන්න පුළුවන් හැබැයි එහෙම තෝරගන්නවා නම් මම අර කියපු විදිහට බුද්ධ ධර්මය සහ බෞද්ධ ශිෂ්ටාචාරය නෙමෙයි බුද්ධ ධර්මය කරනවා නම් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය අන්න ඒ විදිහට තමයි ඔබට තෝරගන්න පුළුවන් වෙන්නේ ඊගාවට අපි බලමු දුවේ පුතේ භාෂා විෂයන් ඕගොල්ලෝ දන්නවා ලැන්ග්වේජස් කියන එක ඉතින් මේකත් කලා විෂය ධාරාවට තමයි ඇතුල් වෙලා තියෙන්නේ එතකොට අපේ ප්‍රධානම භාෂා තුන තමයි සිංහල ඉංග්‍රීසි දෙමළ කියන එක ඕගොල්ලෝ කැමතිනම් අර සමාජීය විද්‍යා විෂයන්ගෙන් එකක් තෝරගන්න නැතුව මොකද කලා විෂය ධාරාවේදී සමාජීය විද්‍යා විෂයන් අර මම කලින් පෙන්නපු කොටස් මුලින්ම පෙන්නපු කොටස් ටික ඒකෙන් එකක් හෝ තෝරගන්න ඕනේ. නමුත් මෙන්න මේ භාෂා විෂයන් තෝරගනිද්දී ඔබ කැමති නම් මේ මූලික භාෂා ටික සිංහල ඉංග්‍රීසි දෙමළ කියන විෂයන් තුන විතරක් ඔබට තෝරගෙන A-level විභාගයට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්තම් දුවේ පුතේ ඔබට සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි වලින් දෙකක් හෝ එකක් තෝරගෙන මේ සම්භාව්‍ය භාෂා ඒ කියන්නේ පාලි, අරාබි, සංස්කෘත, විදේශීය භාෂා මේ ප්‍රංශ, ජපාන්, රුසියන් මෙන්න මේ වගේ විවිධ භාෂා තියෙනවා ඕගොල්ලන්ට මේක දකින්න පුළුවන් ඒ වගේම ජාතික භාෂා සම්භාව්‍ය භාෂා මේ කැමති එකකින් කැමති ආකාරයට තෝරාගෙන එයින් දෙකක් විතරයි හැබැයි තෝරගන්න පුළුවන් මෙහෙම තෝරාගෙන ඔබට ලැන්ග්වේජස් ඒ කියන්නේ භාෂා මාධ්‍යයෙන් උසස් පෙළ විෂය ධාරාවන් වලට පෙනී හිටින්න පුළුවන් දැන් මේ දුවල පුතාලා හොඳටම දන්නවනේ දැන් අපේ රටේ ජපාන් යාමට ගොඩ අවස්ථා තියෙනවා ජපානයේ රැකියා ලබා ගැනීමට අපේ රටේ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් හොඳ අවස්ථා ලබා දීලා තිනෝ නොමිලේම යන්න. ඒ වගේම කොරියන් භාෂාව ඉගෙන ගත්තොත් කොරියාවේ යන්න පුළුවන්. මේ සියලුම දේට දුවේ පුතේ අපොස උසස් පෙළ පන්තිය දක්වා ඔබ ඉගෙන ගත යුතුයි. අන්න ඒ නිසා තමයි මේ දුවල පුතාලගේ අරමුණ අනුව වෘත්තිය අරමුණ අනුව මේ විෂය ධාරාවන් තෝරා ගැනීමේ වැදගත්කම ගැන අපි ඕගොල්ලන්ට මේ වෙලාවේ මතක් කරන්නේ. අපි බලමු ඊළඟට සෞන්දර්ය අධ්‍යාපනය ගැන මේ දුවල පුතාලා ඉන්නෝනේ සහජයෙන්ම සින්දු කියන්න නටන්න චිත්‍ර අඳින්න ආසය ඉතින් මේ පැත්තෙන් ඔයගලන්ට අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න පුළුවන් අර සමාජීය විද්‍යා විෂයන් මම කලා විෂය ධාරාව අඳුන්වා දෙද්දි මුලින්ම කියපු සමාජීය විෂය ධාරාවන්ෙන් එකක් සහ මේ සෞන්දර්ය අධ්‍යයනය සඳහා තියෙන විෂයන් වලින් දෙකක් තෝරගෙන හෝ එකක් තෝරගෙන ඔබට සෞන්දර්ය විෂය පැත්තෙන් අපොස උසස් පෙළ හදාරන්න පුළුවන් ඒ සඳහා විභාගයට මුහුණ දෙන්න පුළුවන්. අපි බලමු දුවේ පුතේ සෞන්දර්ය අධ්‍යාපනය සඳහා ඔබට නියමිත වෙලා තියෙන විෂයන් මොනවද කියලා. පළවෙනි එක තමයි චිත්‍ර. චිත්‍ර විෂය. ඔයගොල්ලෝ දන්නවා මේ චිත්‍ර විෂය අපොස උසස් පෙළ විභාගයට තෝරගන්න හැම දරුවෙකුටම මොරටුව විශ්වවිද්‍යාලයේ නිර්මාණකරණයේ උපාධි පාඨමාලාවට උනත් තේරීමට අවස්ථාව තියෙනවා. ඉතින් මේ නිසා මේ දුවල පුතාලා හිතන්න එපා මේ කලා විෂය ධාරාවේ යටතේ කලා විෂය ධාරාවේ යටතේ චිත්‍ර විෂය ඉගෙන ගත්තා කියලා ඔබ චිත්‍ර ශිල්පියෙක් වෙනවා පමණක් නෙවෙයි. තව බොහෝ අවස්ථා වාස්තු විද්‍යාඥයෙක් වීමට පවා අවස්ථාව තියෙනවද මේ පුතේ මේ චිත්‍ර විෂය හදෑරීම තුලින්. ඒ වගේම ඔබට නර්තනය හදාරන්න පුළුවන්. දැන් මේ දුවල පුතාලගේ සහජ හැකියාවන් තියෙනවා නම් කලා විෂය ධාරාවේ සමාජීය විෂයන් දෙකක් එක්ක නර්තනය වගේ විෂයක් හදාරලා ඔබට උසස් පෙළ සඳහා පෙනී හිටලා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න පුළුවන්. එතකොට මේ සඳහා භාරත නැටුම් දේශීය නර්තනය මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි සංගීතය. සංගීතයත් පෙරදිග කර්ණාටක හා බටහිර කියලා කොටස් තුනකට බෙදලා ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන්. තව දුවල පුතාලා ඉන්නවා නර්තනයට ආසයි නාට්‍ය හා රංග කලාවටත් ආසයි. ඉතින් මේ දුවල පුතාලට නර්තනය එක්ක නාට්‍ය හා රංග කලාව කියන විෂයන් දෙකම තෝරගන්න පුළුවන්. ඒක සිංහල ඉංග්‍රීසි දෙමළ ඕනම මාධ්‍යකින් තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මම ඕගලන්ට විෂය ධාරාවන් ගොඩාක් කතා කළා. ඒ විෂය ධාරාවන් කතා කළා වගේම මේ දුවල පුතාලට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන කියලා වැඩසටහනක් දැන් දියත් වෙලා තියෙනවා. අලුතෙන් අපේ රටට අඳුන්වලා දීලා තියෙනවා. ඔබ කුමන ආකාරයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වුණත් ඔබට මේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනට සහභාගී වෙලා ඔබට යම් සාමාර්ථයක් ලබාගෙන
ජාතික නිපුණතා සහතිකයක් ලබා ගන්න පුළුවන්. මං හිතන්නේ එයයි වැදගත්. ඒ වගේම තමයි ඔබ ජපානයට කවදා හරි යන්න ආසාවෙන් ඉන්නවා නම් සමහර වෙලාවට ඒගොල්ලෝ අවශ්‍ය වෙලා තියෙනවා ඒ රටට අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය හදාරපු දරුවන්ව තමයි ජපන් භාෂාව ඉගෙනගෙන ඒගොල්ලෝ ජපානයට එක් කියන්නේ. ඉතින් ඔබ අපොස සාමාන්‍ය පෙළ අපි කිමු ගණිතයේ හරි ඔබට යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වෙනවා කියලා. එහෙම අඩුපාඩුවක් සිද්ධ වුණත් ඔබට මේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනට සහභාගී වෙලා දුවේ පුතේ ඒ අඩුපාඩුව සකස් කරගෙන ඔබට අවුරුදු 13ක් පාසල් ගිය දරුවෙක් විදිහට ජාතික නිපුණතා සහතිකයක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ජපානයට යාමේ අවස්ථාව ඒගොල්ලෝ උදා කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ භාෂාව සමත් වුණොත්, ඒ කියන්නේ ජපන් භාෂා පරීක්ෂණය සමත් වුණොත්. ඉතින් බලමු මේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ ඔබ ඉතාම ආස කරන ඉතාම ලස්සන විෂයන් ටිකක් එකතු කරලා තියෙනවා ඔබට හදාරන්න. හැබැයි දුවේ පුතේ මේ විෂයන් වලින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට නෙමෙයි ඔබව එක් කරන්නේ ජාතික නිපුණතා සහතිකය ලෙවල් 4 NVQ 4 අවස්ථාව ලබා ගැනීම සඳහා. ඉතින් බලන්න මේ විෂය යටතේ මේ විෂය ධාරාව යටතේ ඔබට ඉගෙන ගන්න තියෙන විෂයන් මොනවද කියලා. මම හිතන්නේ මේ විෂයන් 26ක් තියෙනවා. ඔබට මේ විෂයන් 26 ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම මේ විෂයන් 26 කියවන්න අදහස් කරන්නේ නැහැ. මම හිතන්නේ ඔබට මේ ස්ක්‍රීන් එකේ හොඳට මේ විෂයන් 26 පේනවා. මේ විෂයන් 26 යටතේ NVQ level 4 ඔබ ලබා ගත්තොත් මොකද ඔබට පාසලෙන් ඉවත් වෙන විටම ඒ ලබා දෙන නිපුණතාවය ලබා දීලා ඔබ විභාගවලට ඇතුල් කරලා ඒ විභාගවලින් NVQ level 4 ලබා දෙනවා. ඊගාවට ඔබට ඕනෑම ආකාරයකින් පාසලෙන් ඉවත් වුණාට පස්සේ NVQ level 5 6 ඒ වගේම NVQ level 7 කරලා උපාධිධාරියෙක් බවට පත්වීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම දේශීය හා විදේශීය රැකියා අවස්ථාවලට ඔබට ඉල්ලුම් කිරීමට ඔබේ සුදුසුකම් හොඳටම ප්‍රමාණවත්. ඉතින් මම හිතනවා දුවේ පුතේ මම ඕගොල්ලන්ට අපොස උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන්න තියෙන විෂය ධාරාවන් ගැන ඉතාම කෙටියෙන් හොඳ අවබෝධයක් ලබා දුන්නා කියලා. මේ දුවල පුතාලට මේ වීඩියෝ එක බලලා මේ දේවල් තේරුම් ගැනීමට යම් අපහසුතාවයක් තියෙනවා නම් ඔබේ පාසලේ ඉන්න ගුරු මහත්මිය එක්ක එහෙම නැත්නම් අපේ වෘත්තීය හා මාර්ගෝපදේශන අංශය සෙත් සිරිපායට ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා ඒ වගේම ඔයගොල්ලන්ගේ දෙමව්පියන් එක්ක කතා කරලා තව දුරටත් මේ ගැන විස්තර දැනගෙන ඒ වගේම මම කිව්වා ඕගොල්ලෝ දැන් තොරතුරු තාක්ෂණිය අතින් ඉතාම ඉහළ තැනක ඉන්නවා. ඒ නිසා තව දුරටත් අන්තර්ජාලය පරිහරණය කරලා මේ ගැන තොරතුරු හොඳින් දැනගෙන ඕගොල්ලන්ට පුළුවන් ඉතාම සාර්ථක විදිහට අපොස උසස් පෙළ විභාගයේ හොඳ විෂය ධාරාවක් තෝරගෙන සාර්ථක ගමනක් යන්න. එහෙම සාර්ථක ගමනක් ගිහිල්ලා ඔබේ ජීවිතයේ ලස්සන පාටවලින් සිත්තම් කරලා ලස්සන චිත්‍රයක් වගේ ඔබේ ජීවිතයේ ඉදිරියට ගලාගෙන යනවා දකින්න. ඒක තමයි අපෙත් ආසාව. ඉතින් ආදරණීය දුවේ පුතේ මම හිතනවා මං ඔයගලන්ට හොඳ අවබෝධයක් ලබා දුන්නා කියලා. අපි නැවත මේ වගේ වීඩියෝකින් හම්බ වෙලා ඔබේ අධ්‍යාපනය ගැන ඔබේ අනාගතය ගැන කතා කරන තුරු ඔබට ආයුබෝවන්.